සයිතම් කියන ආයතනය සම්බන්ධව අපි පැහැදිලි කරලා තිනවා. මේ ආයතනේ දැන් ප්‍රමිතිය හදාගත්තත් දැන් ඉන්න දරුවෝ ගැන වගකීමක් නැහැනේ. මේ ආයතනේ දිගින් දැන් ඔබ දන්නවා සක්විති ආයතනයක් කියලා එකක් මේකේ තිබුණා. මේ රටේ. ඒතර සක්විති ආයතනය ගැන මොකද්ද තිබුණේ? මහා බැංකුවේ දින රෙගුලාසීන්ට යටත් නැතුව කටයුතු කිරීම කියන කාරණය මත මේ ආයතනේ වහලා අත්අඩංගුවට ගත්තා. ඒ ඉඩ උපිරිස්. ඒතර මේ ආයතනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුත් මේ පාලනාධිකාරිය හරිනම් අත්අඩංගුවට ගන්න ඕනේ. වහම. ඒතර මේ ඉන්න දරුවෝ ගැන අහනවා. ඒතර ඒ දරුවෝ ගැන තීරණයක් ගන්න කොමිසමක් පත් කරන්න පුළුවන්. ඒ කොමිසමක් පත් කළා ඒ දරුවාට ඇතර මේ ආයතනය වංචාවකට අහු කරලා තියෙනවා නම් ඒ අයට වන්දි ගෙවීමක් කරන්න පුළුවන්. ඒතර ඒ කොමිසමෙන් තීරණ ගන්න පුළුවන් මේ අයගේ වෛද්‍යවරු වීමට සුදුසුකම් තියලා ඉන්නවද කියලා. ඒ කොමිසමෙන් තීරණ ගත්තම මේ අයට වෛද්‍යවරු වෙනවා නම් මොකද තියෙන ක්‍රමවේදය කියලා. ඒ තීරණ ගන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ කළ යුතු දෙන්නේ මේ ආයතනය අත්නොමතික ලෙස තමන්ගේ බලය පාවිච්චි කරමින් දිගින් දිගටම වෛද්‍ය සභාවේ අනුමැතිය තියනවා කියලා සහ වෛද්‍ය සභාවේ අනුමැතිය සහිතව විදේශ රටක් සමග සම්බන්ධයි කියලා මුලින් ප්‍රචාරණය කළා. මේ සියලුම කාරණා මත පදනම් වෙලා මේ ආයතනයේ පාලනාධිකාරිය අත්අඩංගුවට ගත යුතු තියෙනවා. ඔවුන්ට විරුද්ධ නීතිය ක්‍රියාත්මක කළ යුතු තියෙනවා. හැබැයි මේ වංචාවට අහුවෙච්ච පිරිසට සම්බන්ධයෙන් අර සක්විති ආයතනයට කළා වගේ ඒ සම්බන්ධයෙන් කොමිසමක් දාලා ඒ අයට සාධාරණයක් කිරීමගේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නායක සංගමයට ගැටලුවක් නැහැ. හැබැයි පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය කියන කාරණේ ගත්තොත් ඒකෙදි පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පවත්වාගෙන යනවද නැද්ද කියන එක රජය විසින් තීරණය කළ යුතු දිනවා. ඒ කෙසේ පවත්වාගෙන ගියත් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය වෙන රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපනයද ප්‍රමිතිගතව පවත්වාගෙන යන ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන නීති සකස් කළ යුතු තියෙනවා. අපි සක්විතියකින් ඇහුවාද ඔයගොල්ලෝ බැංකුවක් හදාගෙන ආවොත් පිළිගන්නවද කියලා? එමාන් නැහැ. හොරකම කරපු මිනිස්සුන්ට මුලින් දඬුවම් කරලා ඉන්නවා. ඊට පස්සේ අනික් කෙනෙකුට හොරකමක් නොවන විදිහට ඒක කරනවා නම් රටේ පවතින නීති යටතේ කරන්න කොහොමද කියලා දෙනවා. ඒතොර දැන් සක්විති ආයතනය වගේ දෙයක් ආයේ කරන්න කවුරු හරි කෙනෙක් හිතුවොත් එයා මොකද කරන්නේ? මහා බැංකුවට තමන්ගේ අයදුම් පතක් ඉදිරිපත් කරලා ඒ අයදුම් පතේට අනුව තියෙන කොන්දේසි වලට යටත්ව ඒ අවශ්‍ය කරන ඇපයක් මහා බැංකුවට තියලා එයාගේ ආයතනය පාටන් ගන්න පුළුවන්. ඒක තීරණය කරන්න ඕනේ පෞද්ගලිකව මේ මුදල් නියාමනය කරන ආයතන තියනවද නැද්ද කියලා රජය. ඒ වගේ තමයි පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයයි සයිටම් කියන්නේ කාරණා දෙකක්. සයිටම් කියන්නේ මේ හොරකමක් කරලා වංචාවක් කරපුවා අපි ප්‍රකාශයටපත් කරලා එහෙම වංචාවක් කරලා අද දරුවෝ ටිකක් ගැන මේ හැමෝම කතා කරන්නේ අසරණ වෙච්ච දරුවෝ ටිකක් ගැන. අසරණ වෙලා ඉන්න වංචාව සහිත ආයතනක හිටපු හින්දා. නැත්තම් අසරණ වෙන්න හේතුවක් නැහැ නේද? ඒතර ඒ අසරණ වෙච්ච භාවයට දැන් සුජාතකරණය කරන්න හදනවා මේ ඇමතිවරු ටික ගිහිල්ලා අධිකරණයට කරුණු වසන් කරලා. ඒතර අධිකරණය කියන්නේ මොකද? දිගින් දිගටම ප්‍රමිතිය පවත්වාගෙන යා මේ ක්‍රමවේදී නීත්‍යානුකූල කරන්න ඕනේ. එහෙම කළා තමයි රෝගී ජනතාවට ක්‍රමවේද හදන්න ඕනේ. එතකොට ඒක කරන වෙනකොට සෞඛ්‍ය අමාත්‍යවරයයි උසස් අධ්‍යාපන අමාත්‍යවරය බලාගෙන ඉන්නේ මොකද්ද? ඊළඟ නඩුවදී එමන්ද මේ ශ්‍රේෂ්ඨ අධිකරණයේදී ගිහිල්ලා අර අඩුපාඩු කන් ටික තියලා නැවත වතක් උසාවි තීන්දුවක් කියන කාරණේ කිය කී ඉන්න. ඒක නෙමෙයි ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා මොන අධිකරණ තීන්දුවක් වුණත් අවසන් විසඳුම ලබා දෙන්නේ එතුමා විසින් පත් කළ කමිටුවෙන් කියලා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා ඒ කමිටුව ඉතා ඉක්මනින් තීන්දු ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ ඇමතිවරු තම තමන්ට ඕන දේවල් කල් ගන්නකොට එතකොට ජනාධිපතිතුමාව මේකෙදි එතුමාගේ අදහස ප්‍රකාශ නොවන පරිදි යම් යම් බලපෑම් කරමින් ඉන්න බව පේන්න දෙනවා. ඒත් අපි ඉතා පැහැදිලිව කියනවා අධිකාර ජනාධිපතිතුමාට තීන්දුව తీරන ගත යුතුව තියෙන්නේ රටේ ජනතාවගේ පැත්තෙන් හිතලා. එහෙම නැතුව මේ ඉන්න ඇමතිවරු කීප දෙනා ගැන හිතලා නෙමෙයි. ක්‍රියාත්මක නොවීමේ ප්‍රශ්නයක් තියෙන්නේ. නැත්නම් කොහොමද නෙවිල් ප්‍රනාන්දු මහත්තයා ඇවිල්ලා කේතුම තීරුවාලේ බැනර් කපලා යන්නේ? නීති ක්‍රියාත්මක වෙනවා නම් අපි ඒක පොලිස්පතිතුමාට කිව්වේ මේ වට තීන්දුව తీරන ගන්න ඕනේ. මේ රටේ නීතියක් තියෙන රටක් නම් මේ නිකන් අර පාතාල කල්ලි සමාජිකයෝ වගේ රෝහල් වලට කඩා පැනලා ඒ බැනර් කපලා යනකම් පොලිසි නිදියන් හිටියද? එතකොට රෝහලට ඇවිල්ලා රෝහලේ රෝගියෙකුට පීයෙන් යනලා ගියත් මේකම තමයි தත්තේ. අනාරක්ෂිත தත්තයක්. රෝහල ඇතුළට ඇවිල්ලා තමන්ගේ බලපුලුවන්කාරකම දක්වලා යනවා. හැබැයි නීතිය ක්‍රියාත්මක නැහැ. එතකොට මීට කලිනුත් එමයයි. කලින් රජයේ දිනනකොට මෙයන් නීති ක්‍රියාත්මක උන්නේ නැහැ. දැනුත් ක්‍රියාත්මක නැහැ. දැන් අපි ඒකයි තමුන්නාසලෙන් අහන්නේ. තමුන්නාසලත් යනවා පොලිසිය මාධ්‍ය සාකච්ඡාවට. මේව අහන්න ඕනේ. දැන් කිව්ව රඟපෑමක් කියලා පොලිසිය මාධ්‍ය ප්‍රකාශයක් දුන්නා. සයිටම් එකේ කරේ රඟපෑමක් කියලා. අපි නෙමෙයි කිව්වේ. එතකොට එහෙම කියපු රඟපෑම අද වෙනකොට රඟපෑමක් නෙමෙයිලු.
එතකොට අන්තරයේ දරුවන්ව පාර ගියා කියලා. අර මේකක් බැරි එකක් පෙරළුවා කියලා. අරන් ගිල වරාය පොලිසිය තියාගෙන හිටියා. ඊට පස්සේ රෑ 11 විතර නම් තියාගෙන ඉඳලා තමයි අත්හැරියේ. හැබැයි දැන් කො සමීර සේනාරන්ද සම්බන්ධ නීති ක්‍රියාත්මක වෙනවා. අපිට තේරෙන්නේ නැහැ. නීතිය තියෙනවා නම් රට කොහොමද මේ වෙන්නේ? මේකේ පැහැදිලි ලෙසම රාජ සේනාරන්ද ඇමතිතුමා බලපෑම් කරමින් ඉන්නවා. එතුමාට අපි පැහැදිලිව කිව්වා මේ කාලේ වෙනකොට ඔබතුමා මේ අවම ප්‍රමිතිය ගැසට් කරන්න කියලා. එතුමා ගැසට් කරන්නේ නැහැ. ඇයි කාල මරමින් ඉන්නේ? එතුමාට දැන් එතුමා ජනාධිපතිතුමා කියපු සේරම දේවල් කරනවා කියලානේ කියන්නේ. ඖෂධ පනත ගෙනාවා කියනවා. එතකොට දුම් වැටි දුම් කොළ නවත්තුවා කියනවා. සයිටම් විතරද නවත්තන්න බැරි? එවන් ගාට හොඳ නැහැ. මේ සේරම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කරපුවා නරකයිනේ. ඒ නරක ඒවෙන් හොඳ සයිටම් විතරයි. ඇයි සයිටම් විතරක් හොඳ එතුමාට? ඔබතුමා ලොයලා බලන්න. මම මුතුන් කියන්න ඕනේ නැහැනේ. එතුමාට මේ කරපු සේරම නරක් වෙලා එතුමා හැමදේම හොඳනේ කරන්නේ. ජනතාවට ආදරෙන් කටයුතු කරන්න. ඇයි එතුමා මේ මේ කාරණේ නිශ්ශබ්ද වෙන්නේ? අපි දකින්නේ එතුමා කතා කරනවාද මේ කියන්නේ?